ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා මින්නේරිය ව්‍යාපාරී ඒකාබද්ධ ගොවි සංවිධාන මේ වන විටත් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙනවා. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගොවි මහතුන් 5000ක් පමණ මේ මොහොත වෙන විටත් මින්නේරිය නගරයට පැමිණෙමින් සිටින බවයි අප පොළොන්නරුව වාර්තාකරු සඳහන් කළේ. පොළොන්නරුව ඕනේගම ප්‍රදේශයේද පොහොර ඉල්ලා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. රසායනික පොහොර තහනම් කිරීමට රජයේගත් පියවර සමග රටට අවශ්‍ය පොහොර දේශීය වශයෙන් නිෂ්පාදනය කළ යුතු බවයි බොහෝ පාර්ශ්වයන් අවධාරණය කළේ. රසායනික පොහොර නොමැතිව ගොවි නගන මැසිවිලිමින්ම දේශීය කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් අප ඔබට තොරතුරු වාර්තා කළා. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මිශ්‍ර කිරීමට ගෙන ආ බවට පැවසෙන කසල තේ තොගයක් හේතුවෙන් එපාවල ප්‍රදේශයේ ඊයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම කසල තේ තොගය රේගුවෙන් විනාශ කිරීමට නියමිතව තිබූ බවයි අපවාර්තාකරු සඳහන් කළේ. කසල තේ තොග ඇසුරුම් කර තිබූ කාඩ්බෝඩ් සහ පොලිතින් පිලිස්සීමට කටයුතු කිරීම සමගයි ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ සිය විරෝධය පළ කර ඇත්තේ. මහ කන්නේට අවශ්‍ය පළමු ආනයනික පොහොර තොගය ඊයේ කොළඹ වරායෙන් දිවයිනට රැගෙනු ලැබුවා. මුලදී පොහොර මෙට්‍රික් ටොන් 20000ක් දිවයිනට රැගෙන යන බව පැවසුවත් මහ කන්නේ සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30000ක් ඊයේ මෙලෙසගෙන ආ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. මෙලෙස ගෙන්වන ලද පොහොර තොගය ඊයේ රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බෙදා හැරීමට කටයුතු කළ බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිවේදනය කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.